අයවන් නිදුක් නීරෝගිමත් යහපත් වාසනාවන්ත ජයග්‍රහයි කාලසීමා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. ඉතින් ඔන්න ඔබ බලාපොරොත්තුෙන් ඉඳ වැඩසටහනට චුට්ට ප්‍රමාදුණත් ඔබ සමග සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ තව දවස් කීපෙන් උදා වෙන 2024 වසරේ මැයි මාසයේ වෙසක් මාසය ඔන්න ඔබට කොහොමද කියලා කතා කරන්නයි මේ උත්සාහ කරන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕන මේ මැයි මාසය කියන්නේ ඉතා සුවිශේෂී මාසයක්. මොකද මේ වසරේ සුවිශේෂීතුම වූ ග්‍රහමාරු වලින් සුවිශේෂීම ග්‍රහමාරු සිද්ධ වෙන මාසෙ. මොකද මේ මාසයේ උදා වෙද්දිම මේ පළවෙනිද මේ ගුරු ග්‍රහය වෘෂභ රාශිගත වීමක් සිද්ධ වෙන. ගුරු ග්‍රහයාගේ මාරුව බ්‍රහස්පති ග්‍රහයාගේ මාරුව සිද්ධ වෙනවා. ඉතින් බ්‍රහස්පති කියන ග්‍රහය විශේෂ වශයෙන්ම අපේ ජීවිතවල ප්‍රබල බලපෑමක් ඇති කර හැකි ග්‍රහයක් නිසාවෙන්ම මේ ඉතා විශේෂයි. එනිසා ඔබ අනිවාර්යෙන් බලාපොරොත්තුකින්ද මම මාසේ දවස් කීපයක් ගෙවුනට පස්සේ මේ වැඩසටහන් මේ මාසේ පලාපලන අනතුරුව ඔන්න මේ ගුරු මාරුව වසරක් වගේ කාලයක් මෙහෙමයි පල්ලෙන්ද ඉඳලා 2025 මැයි 19 දක්වා වගේ බලපාන මේ ගුරු මාරුව ඔබේ ලග්නෙල් ලග්නෙට කොහොමද කියලා කොහොමද ඒ වසර තුළ ඔබ ජීවිතයේ ජයග්‍රහණය උදා කරගන්න කියලා වැඩසටහනක් කියනවා. ඒක බලාපොරොත්තු වෙන්න. ඒ වගේම උදා වූ සිංහල අවුරුද්දත් එක්ක ඒ සිංහල අවුරුද්ද ඒ වසර කොහොමද කියලා කතා කරා ඒ වැඩසටහන් දාලා තිනවා ඔබේ ලග්න ලග්න නොබලපෝ අනිවාර්යෙන් බලන්න. මොකද ඒක ඉතා සුවිශේෂී වූ මේ වසර සැලසුම් කරගෙන වසර ගොඩ යන විදිහ ගැන කියලා තියෙනවා. එනිසා අනිවාර්යෙන්ම ඒක අහන්න. ඒ වගේම තව දෙයක් කියන්න ඕන. එනන්ත මේ මාසයේ පලාපල ගිනව ඔබ අනිවාර්යෙන්ම කල්පනාකාරී වෙන කිසිසේත්ම මම කාගෙන්වත් මුදල් අය කරලා හෝ නොකර මේ පුද්ගලිකෙන් සටන් පරීක්ෂාවට ලක් කිරීම සිදු කරන්නේ කවුරෙකු හෝ මගේ නමින් පෙනහිටලා ඒ පුද්ගලිකෙන් සටන් පරීක්ෂා කරන ඒ මම නෙමේ ඒ හොරෙක්. එනිසා ඒ වගේ දේවල් ගොඩක් වාර්තා වෙච්ච නිසා මිනිස්සුන්ගේ මුදල් අරගෙන ඒ වගේ දේවල් කරලා මිනිස්සුන්ව රවට්ටලා තියෙනවා. එනිසා සැලකිලිමත් වෙන්න මම මේ පොදු පලාපල කතනයක් විතරයි කියන්නේ. මොකද මට මේ ජ්‍යොතිෂය තුල මේ කියන කාරණාවතුල හම්බ කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ දේ හැමදේම මට තියෙන එකම අරමුණ මේ ජීවිතේ මේ කාල පරිච්ඡේද මිනිස්සු ගොඩාක් මානසික පීඩාකාරී චිත්ත පීඩාවෙන් ගෙවන කාලය මේ කාල සීමා තුල මේ ජ්‍යොතිෂය තියෙන වටිනාකමත් ජීවිතේට උපයෝග කරගෙන ඒ ප්‍රශ්න විසඳාගෙන ජීවිතේ ගොඩදාගන්න අනිත් අයට සහාය වෙන එක විතරයි මගේ අරමුණ. ඒ නිසා කොහෙත්ම මේක ව්‍යාපාරයක් කරගන්නේ නැහැ. ඒ නිසා කාටවත් ඔය ටෙලිෆෝන් නම්බර්ස් දැම්මට අහුවෙන්න එපා. මම කිසිම දුරකථනක් කියලා සඳහන් කරන්නේ නැහැ. මම ඔබට කියලා දෙනවා ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා මේ කියන දේවල් සම්බන්ධයෙන් පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා කරගන්නේ මේ කියන දේවල් සම්බන්ධයෙන් ගැටලුවක් තිබ්බොත් රාගශ්‍රී වට මගේ Facebook පිටුවට මැසේජ් එකක් දාන්න. හැබැයි කාලෙකින් මැසේජ් වලට රිප්ලයි කරන්න බැරුව ගියා. මොකද අධික කාර්යබහුලත්වයත් එක්ක ඉදිරි දින කීපය තුළ විශේෂයෙන්ම වෙසක් සතිය වගේ වෙද්දි අනිවාර්යයෙන්ම මම ඒ සඳහා ඔබට පුළුවන් විදියට රිප්ලයි කරනවා. ඒ නිසා දැන් ඉතින් ඒක ගැන කතා කරන්නේ කාටවත් අහු වෙන්න එපා. කොහෙත්ම මම ජ්‍යොතිෂ්‍ය ව්‍යාපාරයක් විදියටවත් උදව්වක් විදියටවත් කාගතු පුද්ගලකින් සටන් පරීක්ෂාවට ලක් කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ සමාව ඉල්ලනවා. ඉතින් එහෙනම් අපි කතා කරමු අද මේ 2024 වසරේ මැයි මාසයේ උදාවත් එක්ක මැයි මාසේ පළඳින මැයි මාස 31 වෙනිදා දක්වා කාල සීමා තුළ ඔබේ ලග්නේ ලග්නයට මේ ජීවිතේ ගොඩදා ගන්න ආකාරය. ඉතින් වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් කියනවා. අන්න ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න. මොකද මේක පොදු පළවාපල කතනයක්. ඒකින්ද සමහරක් වෙලාට එක එක අයට වෙනස් වීමක් සිද්ධ වෙන. හැබැයි මොන අසුබ දේ තිබ්බත් ඔබේ පුද්ගලික සටහන් තුළ ඔබේ පොදු පලාපලේ වුණත් ඔය ඕනම අසුබ දෙයක් වෙනස් කරලා සියරසිය සුබ කරගන්න ඒ පිළියම් පිළිවෙත් කියනවා. ඒකයි වේ යුත්තේ. එනිසා අනිවාර්යයෙන් මේ පිළියම් පිළිවෙත් අර තමන්ට හැකි පමණින් තමන්ට කරන්න බැර දේවල් තියෙනවා පුළුවන් දේවල් කරන්න. තමන්ට කරන්න පුළුවන් දේ උපරිමෙන් කරලා ඔබේ ජීවිතේ ගොඩදා ගන්න. එහෙනම් අපි බලමු ඔබේ ලග්නෙන් ලග්නයට මේ උදාවන මැයි මාසේ 2024 මැයි මාසේ කොහොමද කියලා. රාශි චක්‍රයේ දසවන රාශිය ලග්නාධිපති ශනි ග්‍රහයවත් සෙනසුරු ග්‍රහයව මකර ලග්නේ මකර ලග්නෙමිනි ආයුබෝවන්. ඉතින් 2024 මැයි මාසයේ මකර ලග්නෙමි ඔබට කොහොමද කියලා කතා කරන්න යන්නේ. ඉතින් තත් සුවිශේෂී තත්ත්වයක් මකර ලග්නෙමියන්ට උදා වෙනවා. මොකද මෙතෙක් දවසක් මේ ඔබගේ හතරවෙනි භාවයේ හිටපු ගුරු ග්‍රහය ඔබගේ පස්වැන්නට පැමිණීම සිද්ධ වෙනවා මේ මැයි මාසයේ උදා වෙලා මිනිත්තු කීපයක් ගත වෙද්දී. ඉතින් මේ මාසය 2024 තුළ සුවිශේෂී මාසය කියලා මම මුලින්ම කිව්වේ ඒකයි. එනම් මේ සුවිශේෂී මාසය තුළ ග්‍රහ පීඨීම් ගැන කතා කරමු. මකර ලග්න හිමියන්ගේ ඔබගේ ලග්නාධිපති ශනි ග්‍රහය ඔබගේ ධනස්ථානගතව දෙවැන්නේ තැන්පත් වෙලා ඉන්න. ඉතින් දෙවැන්නේ තැන්පත් වෙලා ඉදී ධනස්ථානයේ තැන්පත් වීමත් වගේම යම්කිසි ආකාරයක ලග්නේ රාශක තත්ත්වයක් ගෙවන දේ ලග්නේ රාශකේ වසර දැන් 6 මාරක් 7ක් විතර ගෙවලා ඉවරයි. මේ අන්තිම වසර කියන්නේ මේ මාස තව 11ක් වගේ තමයි ඉතුරු වෙලා තියෙන්නේ. මාස 11 10ක් වගේ කාල සීමා තමයි ඉතුරුලා තියෙන්නේ. මෙන්න වසර 7 මාරකටක ඒ රාශකේ අවසන් වෙන්නේ. ඉතින් ඒක නිසා ටිකක් සන්තෝෂ වෙන්න කාරණාවක් මකර ලග්න හිමියන්ට මේ සුබ ආරංචියක්. ඒ වගේම ඔබගේ තුන්වෙනි භාවයේ බුධ කුජ රාහු තැන්පත් වෙලා ඉද්දී රවි සිකුරු ඔබගේ හතරවෙනි භාවයේ තැන්පත් වෙද්දී ඔන්න අද
මේ මාරුව ග්‍රහ මාරු සිදුව ගුරුග්‍රහය ඔබගේ පස්සනි භාවය ඉන්නවා, කේතු නමනි භාවය ඉන්නවා. ඔන්න මේ තත්ත්වයන් තුළ මේ මාසය තුළ විශේෂයෙන්ම ආර්ථික මේ හැසිරීම් රැකිරක්ෂා වෘත්තිය කටයුතු කොහොම වේවිද මකර ලග්න මේ කියලා අපි මුලින්ම කතා කරමු. ඔන්න වාසනාවන්ත ආරංචියක් තියෙනවා මේ කාල පරිච්ඡේද මේ මාසේ ඔබගේ වෘත්තීය ජීවිතය තුළ. පෙරලිකාර මාසය. මොකද මේ පෙරලිකාර කියන්නේ? පෙරලිකාර කියන්නේ මේ මාසය උදා වෙනවන මේ මාසයත් එක්කම ඔබගේ වෘත්තීය ජීවිතයේ යහපත් පැත්තට අඩිතාලම යෙදෙනවා. යම්කිසි ආකාරයෙන් දියුණුව කරා යන්න ගමනක්. එතකොට මේ දියුණුව ඇති වුණු සැනින් ඒකට මාර්ගය විවර වුණු සැනින් මේ මහා ලොකු ප්‍රබල ආර්ථික ලාභත් වෙනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. නමුත් තරමද්දුරට ඔබට අවශ්‍ය මොහොතේදී කුමන හෝ ආකාරයෙන් ඔබට අවශ්‍ය වෙන මුදල් ඔබේ අතර ලැබෙනවා. මොකද්දෝ සැහැල්ලුවක් ඔබට දැනෙනවා. ඒ වගේම මේ ණය වෙලා හිටියන්නේ යම් සියලු ණය බරක් පීඩා වින්දන සුළුසුළු ණය හෝ මහා පරිමාණ ණය තිබ්බන ඒ ණයේ යම් කිසි ආකාරයෙන් සහනයක් අත්වෙන තත්ත්වයක් පෙන්눔 කරනවා. සහනයක් කියන්නේ ඔබට ණය ගෙවා ගැනීමට හැකියාවක් වගේම දැන් කාලයක් තිස්සේ තිබිච්ච ණයක් ගෙවද්දි අර පොඩියට හෝ කතා බහ කරලා ඔය එකතු කරගත පොලියක් හෝ යම් කිසි ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්. කුට්ටිය පිටින් කියලා අපි අර කතා කරන භාෂාවෙන් කියන්නේ කුට්ටිය පිටින් ගෙවන්න සිද්ධ වෙන්නේ නැහැ. පොඩි සහනයක් හෝ ලැබෙනවා මේ කාල සීමාව තුළ. ඒ නිසා ඔන්න ණය බරෙන් පීඩා විඳි මකර ලග්න මේ හිටියන ඒ ණය බරට යම්කිසි සහනයක් අත්වෙන මාසයක්. ඒකට ඒ සහනයක් අත්වෙන්න හෝ ඔබට අර ඒ සඳහා යම්කිසි ප්‍රවණතාවයක් පෙන්눔 කරන මාසයක්. එතකොට මේ මැයි මාසයේ විශේෂයෙන්ම මේ ගුරු මාරුවත් එක්ක ඔබගේ ඒරාශක තත්ත්වයක් තිබ්බත් ඒ ඒරාශක තත්ත්වය තුළ ලොකු මහා පරිමාණයේ අසුභකාරී තත්ත්වයක් පෙන්눔 කරන්නේ නැහැ. යම්කිසි ආකාරක ඔබට ඔබගේ ඉලක්කවට ළඟා වෙන්න යම්කිසි ආරංචි, ඒ කියන්නේ ඔබ කාලයක් තිස්සේ බලාපොරොත්තු හිටියන ඔබේ ඉලක්කයට ගත ගමනක් යන්න ඔන්න ඒ දේ සාර්ථක වෙන බවට යහපත් සුභ ආරංචි ඔබට ඇසෙන කාල පරිච්ඡේදය. ඒ වගේම ඔබ අර ඇත්ත කතාව තද බල මානසික පීඩාකාරී තත්ත්වය ආර්ථික මේ කටයුතු තුළ හෝ කුමන හෝ තත්ත්වයන් තුළ තිබුණු කාලයක් මේ පහු කළේ අන්න ඒ තත්ත්වයෙන් මිදලා හිතාගන්න බැරි සැහැල්ලුව. මේ ප්‍රශ්න 100ක් විසඳලාවත් ප්‍රශ්න සම්පූර්ණම ඉවත් වෙලා නෙමෙයි. නමුත් හිතාගන්න බැරි සැහැල්ලුවක් හිතට දැනෙනවා, සහනයක් දැනෙනවා. ඔබ වෙනතට වඩා ටිකක් අර නිදහසේ යම්කිසි ආකාරයෙන් කල් ගෙවන තත්ත්වයක් පෙන්눔 කරනවා. ප්‍රශ්න වුණත් දැනුණත් ලොකුවට ඒ දේවල් තුළ පීඩාකාරී තත්ත්වයක් උදා වෙන්නේ නැහැ. ඒක යහපත්. මොකද මනස තුළ සැහැල්ලුව තමයි ඔන්න මම ඔබේ අර කියපු දියුණුවේ ආරම්භයට මූලික අඩිතාලම යොදන්නේ. ඒ නිසා කිසිසේත්ම කලබල වෙන්න එපා. මේ මාසය තුළ ඉවසීමෙන් කටයුතු කරන්න මේ ඔබගේ අර නරක කලදසාවල් අවසන් කරමින් හොඳ ගමනක් යන්න ආරම්භයක් ලැබෙන කාලයක්. මේ උපන් කේන්සටහන් තුළ පිහිටීම් ඔබ ගත කරන දසාවල් අනුව තරම්මක් දුරට මේ කියන තත්ත්වයන් වෙනස් වෙන්න පුළුවන්. මොකද මේ පොදු ලග්න පලාපල කතනයන් නිසා. නමුත් කොහොම ගත්තත් සාපේක්ෂව පහුගිය කාලට වඩා යහපත්. හැබැයි උපන් කේන්සටහන් තුළ හෝ ඒවා දසාවල මොන අපල උපද්‍රව තිබ්බත් මේ වීඩියෝ අවසන විශේෂිත පිළියමක් කියන පිළියම් රැසක් මැද්දේ ඉතා ප්‍රබල පිළියමකුත් තියෙන විශේෂිත මන්ත්‍රයක් තුළ භාවනාවක් මනසට යම්කිසි ආකාරයකින් මේ විශ්ව ශක්තිය තුළ තියෙන යහපත් ධනාත්මක බලය ළඟා කරගන්නත් ඔබ තුළ තියෙන ඍණාත්මක දේ මකා දමන්න නෙගටිව් පව එක රිමූව් කරන්න පොසිටිව් පව එක ඔබට ලබා ගන්න ඔන්න හැකියාව උදා කරන විශේෂිත මන්ත්‍රයක් කියනවා. ඒක මකර ලග්නියෝ අනිවාර්යයෙන්ම මේ කාල සීමා තුළ හරි සරල දෙයක් මේ තප්පර ගානක වැඩක් කරන්න. මොකද හේතුව මේ මකර ලග්නියන්ගේ ජීවිතයේ පෙරලිකාර විප්‍රියාසයක් සිදු වෙන යහපතර විප්‍රියාසයක් සිද්ධ වෙන්න අර මූලිකත්වය ලැබෙන කාලයන් නිසා ඒ කාල සීමා තුළ උපරිම ප්‍රබල උත්තේජනයක් ලබා ගන්නත් මේ විශ්ව ශක්තිය තුළ ගැබ්විච්ච ප්‍රබල ප්‍රවණතාවයක් තුළ තියෙන අර ශක්තිය යහපත් දේ ඔබට අත් කරගෙන ඉක්මන් දියුණුවක් අත් කරගන්න ඔබට එය උපයෝගී වෙනවාමයි. ඒක නිසා අනිවාර්යෙන් වීඩියෝ අවසානයේ කියන පිළිවෙත ඉෂ්ට සිද්ධ කරන්න වග බලා ගන්න. ඒ වගේම ඔන්න පහුගිය කාලේ ඔබට දැන් මම කියවන්නේ ණයවලින් නිදහස් වෙන්න හැකියාව ලැබෙන කාලය. මේකට මේ ඔබට මේ අමුතු සහයෝග ලැබෙන කාලය. විශේෂයෙන්ම ඔබගේ පිය පාර්ශ්වයයි පියා හෝ වේවා ඒ ඥාති පාර්ශ්වයෙන් හෝ වේවා යම්කිසි ආකාරයෙන් ඔන්න ඔබට සහයක් මූල්‍යමය සහයක් ලැබෙනවා. නැත්නම් ඔබට යම්කිසි ආකාර ඉඩකඩම් දේපොලක් උරුම වෙන්න තිබුණා ඒක ලැබෙනවා. ඒ දේවල් තුළ ඒව මුදල් බවට පරිවර්තනය කරගන්න ඔබ පෙළඹෙනවා. දැන් අපි කියමුකෝ උරුමයක් තියෙන හැබැයි ඒකට අයිතිකාරයෝ කීප දෙනෙක් ඉන්න ඔබත් එක්කෙනෙක්.
ඔන්න එහෙනම් ඒක ඔබේ කොටසට සරලන මුදලක් ලැබෙනවා. ඔය පරම්පරාගත පිය පාර්ශ්වය විශේෂයෙන්ම මව පාර්ශ්වය නෑ කියන්නේ ගොඩාක් දුරට නෑදෑ හිතවතුන් හරහා ඔබට මේ කාල සීමා තුළ ලාභ යෙදෙන කාල දැන් හිතයි මේ නෑදෑයෝ මට මොනා කරයිද, මේ යා නෑදෑයෝ කියන්නේ පුළුවන් තරම් අපිට අංචිය දෙන පිරිසක් කියලා. නමුත් එහෙම කරත් නෑදෑයෝ අකමැත්තෙන් හෝ වේවා, නීතිමය පැත්තෙන් හෝ වේවා, ඒ ලැබිය යුතු දෙයක් තියන අයට විතරයි මම මේ කියන්නේ. ඔන්න ඔබට ඒ දේ ලැබීමේ ප්‍රතිදාතන නම් ඒ වගේ ඔය බූදල් වෙච්ච උරුමයක් තියෙන ඉඩමක් තියෙනවා ඒ සඳහා ඔය නීතිමය ක්‍රියා මාර්ග හෝ මොන හරි ගැටලුකාරී තත්ත්වයන් තිබ්බනම් ඔන්න ඒ දේවල් විසඳා ගන්න මේ මැයි මාසය මූලිකත්වයේ අරගෙන කටයුතු කරන්න උත්සාහ කරන්න. මොකද ඒ විසඳීම ඔබට වැඩි වාසියත් වෙන ආකාරයෙන් විසඳේවි. නැත්තම් දැන් ඔබට පවුලේ ඉඩමක් විකුණලා අන්න ඔබේ කොටස ඔබට ලැබෙන්නේ කොහොමන හෝ මගකින් ඔබට මුදලක් අතර ලැබෙන්න ධනයක් ලැබෙන හේතු කාරණා ඉදන් එක්කෝ නැත්තම් ඔබේ පියාට ලැබුණු ධනය ඔන්න දරුවන් අතරේ බෙදා හරින්න හෝ කොහොම හෝ වේවා අන්න ඔබට ලැබීමක් පෙන්නුම් කරන ප්‍රබල අන්දමේ මැයි මාසත් ඉදිරි කාල පරිච්ඡේදයක් තුළ. හැබැයි ඒ ලැබෙන දේ වුණත් ඔබ අර පහුගිය කාලේ වගේ අනවශ්‍ය දේවල්ට නම් යොදවන්නේ නැහැ. පුළුවන් තරම් අත්‍යවශ්‍ය දේවල් විශේෂයෙන්ම අර මං කිව්වා වගේ ඔබට මේ වෙලාවේ අත්‍යවශ්‍යම වියදම් කරන්න ඔය ණය තියනවනේ ඒ වගේ වණ්ඩ නැත්තම් මොකක් හරි ව්‍යාපාරයකට ආයෝජනය කරන්න මොකක් හවරෝ මුදල් ලැබෙන මාර්ගයකට ආයෝජනය කරන්න ඔබ පෙළඹෙනවා. ඒක ඉතින් ඒ தත්ත්වය යහපත්. මොකද හේතුව මුදලක් ලැබුණු සැනින් අර මේක මහන්සියෙන් ලැබෙපු දෙයක්ුත් නෙමෙයිනේ. බහුතරයක් දෙනා පෙළඹෙන්නේ ඒක දේ තුළ විනෝද වෙන්න පහුගිය කාලේ මාත් නැතිවිච්ච කරගන්න බැරුගිය දේවල් කරගන්න ඔය සුකුරුත්තන් දේවල් කරන්න. හැබැයි මේ වෙලාවේ මකර ලග්න හිමියා ඒ වගේ දේවල්ට යොමු වෙන්නේ නැහැ. පුළුවන් තරම් උත්සාහ කරන්නේ ඒ ලැබිච්ච දේ තවත් වර්ධනය කරගන්න. එහෙනම් ඒක නිසාවෙම ඔන්න මේ කාල සීමා තුළ ඔය ව්‍යාපාර සඳහා ඔය කෙටි විදේශ ගමන් යෙදෙන කාල පරිච්ඡේදයක් ඔන්න. එහෙනම් විදේශගත වෙලා ඒ විදේශ සම්බන්ධතා තුළ ව්‍යාපාර ඇති කරගන්න බලාපොරොත්තු වන මකර ලග්න හිමියෝ ඔන්න මේකට ඉතාමත්ම යහපත් කාලයක්. එහෙනම් උත්සාහ කරන්න ඔය විදේශයන් වලට ගිහිල්ලා ඒ සම්බන්ධතා තුළ මොකක්කෝ ආනයන වෙළඳාමක් හෝ මෙහි ඉඳන් අපනයන වෙළඳාමක් හෝ කුමන හෝ තත්ත්වයක් තුළ කරන්න උත්සාහ දරනවා නම් ඔබට යහපත්. හැබැයි ව්‍යාපාරවල වගේම රැකියාව සඳහා විදේශගත වෙලා ඉන්න බලාපොරොත්තු වෙච්ච අයට විදේශගත වෙන්න බලාපොරොත්තු වෙච්ච අයට ඔන්න ඔබගේ ඉලක්කය සපුරා ගන්න එන්න ඔබගේ විදේශගත වීමේ හීනේ සපුරා ගන්න යම් කිසි ආකාරයකින් කාර්යභාරයක් මූලික අඩිතාලමක් හෝ යෙදෙන මාසයක් මේ කුමන හෝ පැත්තෙන් ගත්තත් ඒ විදේශගත වීමේ හීනේ සැබෑ කරගන්න ධනාත්මක විදිහේ යහපත් දේ සිදුවෙන මාසයක්. එනිසා ඔන්න ඔබ ඒ බලාපොරොත්තු වෙනවා ඒ බලාපොරොත්තු සිද්ධ කරගන්න උත්සුක වෙන්න උත්සාහ කරන්න ඔබට ඒ හැකියාව උපරිමයෙන්ම පවතිනවා. ඒ වගේම විදේශ ගත වෙලා ඉන්නටත් කියන් තියෙන මේ කාල සීමාව තුළ ඔබේ ආර්ථිකමේ දියුණුවක් අත් වෙනවා. ඔන්න පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න හිතන ටිකක් උපයන මුදල මදි කියලා දෙනවා. තව ටිකක් වැඩිපුර සල්ලි ටිකක් හොයන්න හිතෙනවා. අන්න ඒකට මොකක් හරි පොඩි ක්‍රමවේද හරි යොදා ගන්න පුංචි ඔය පාර්ට් ටයිම් ජොබ් එකක් හරි කරලා නැත්නම් ටිකක් මීට වඩා පඩියක් ලැබෙන වෙනත් ජොබ් එකකට මාරු වෙන්න ඒ ඔබගේ ඒ ඉලක්කය සැබෑ කරගන්න හැකියාව වදන. මොකද හේතුව කුමන හෝ අන්දමකින් ඔබගේ ලැබීම් ඔබගේ වැටු ඔබගේ දීමනා ඔබට ලැබෙන යම්කිසි ආකාරයේ මාසයේ ඉපයීම වැඩි වෙන මාසයක් මේක පහුගිය කාලයට සාපේක්ෂව. ඒ නිසාවෙන්ම ඔන්න ටිකක් හිතට සැහැල්ලුව ළඟා වෙනවා වගේම තැම්පත් ධනය තරමක් දුරට ඉහළ ගංගන. මොකද දැන් පහුගිය කාල සීමා තුළ වියදම් වුණා හම්බ කළා හැබැයි ඉතුරුවක් තිබ්බේ නැහැ. දැන් පොඩි අදහසක් එනවා. ඒ අදහස නැත්තම් මේ වෙලාවේ හිතර ගන්න යම්කිසි විදිහට ඔය අතිරේකව ලැබෙන දීමනාවක් හෝ ටිකක් වැඩි වෙන වැටුප පුළුවන් තරම් ඉතිරියක් කරා යන. මොකද මේ කාලේ ඉතිරි කිරීම ගැන ටිකක් හිත යොමු වන කාලන සීමාවන් නිසාවෙන්ම ඒ දේ හොඳට සැලකිල්ලෙන් කටයුතු කරන්න උත්සාහ කරන්න ඔබට ඒ ඔබගේ පරමාර්ථයත් ඉෂ්ට සිද්ධ කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම අර මං කියවනේ අතිරේක ආදායම් මාර්ග ගැන අවධානය යොමු කරලා ඒ වගේ මේ අවධානය යොමු වෙන වගේම ඒ මාර්ග කෙරෙහි අවධානයෙන් තුලින් ඒත් කටයුතු කරලා අතිශයින් සුබදායක ප්‍රතිඵල ළඟා කරගන්නත් හැකියාව පවතිනවා. ධනය ලැබීම අතින් යහපත්. ඒක නැවත වරක් කියනවා. තව පැත්තකින් රැකියාව තුළ හෝ වේවා ව්‍යාපාර තුළ හෝ වේවා කුමන හෝ දේ තුළ ආර්ථිකය ශක්තිමත් වෙන කාල පරිච්ඡේදයක් ආර්ථිකමය ශක්තිමත් භාවය ගොඩනැගෙන ආරම්භය ලැබෙන කාල පරිච්ඡේදය ව්‍යාපාර කරන මකර ලග්න හිමියන්ට විශේෂයි. මේ කාල පරිච්ඡේදය තුළ ඔබගේ ව්‍යාපාර තුළ නව මූණුවරකින් ඒ ව්‍යාපාර වෙනස් කරගනිමින් ටිකක් ඔබ ඉලක්ක පරාසය වැඩි කරගන්න ඔබ මෙතෙක් කරපු දෙයට වඩා ටිකක් වැඩිපුර ව්‍යාපාරයේ වපසරිය වැඩි කරගන්න හැකියාව පවතින එක නිසා ඔන්න එකතනට කොටු වෙලා ඉන්න එපා. මේ වෙලාව මේ රට ලෝකයේ මේ කාල සීමාවේ යන ආකාරයට අපි අප්ඩේට් වෙමු. අපි ආවත් කාලින වෙමු. ඔන්න තාක්ෂණයත් එක්ක ඔබේ ව්‍යාපාරය අනුගත කරලා සිල්ලර කඩයක් කරත් තාක්ෂණය සම්බන්ධ කාරණා තුළ
ඒ දේටිකක් වැඩ දියුණු කරගන්න පුළුවන්, පොඩි පොඩි උපක්‍රම යොදන්න පුළුවන් ව්‍යාපාර ඉහල නන්වා ගැනීමට. ඒ තත්ත්වයන් තුළ විශේෂම පොඩි උදාහරණයක් කියන සිල්ලර කඩයක් කරන කෙනෙක් කියන මම කතා කරේ. එහෙම අය ඉන්නවනะ ඔය පාරිභෝගිකයන්ට, අර නිතර එන පාරිභෝගිකයන්ට, අර තියෙන ඔය සුපිරි වෙනසැල් වල තියෙන්නේ ලබා දෙන සාමාජිකත්ව කාඩ් පතක්, ඕකට ඔය පොයින්ට්ස් එකතු වෙනවා මාසේ වසරේ අන්තිමට. ඒකට යම්කිසි ආකාරයෙන් මොකක් හෝ එකෝ ඩිස්කවුන්ට් එකක් නැත්තම් තෑග්ගක් දෙනවා. ඔන්න ඔය වගේ උපක්‍රම මත නිතර පුළුවන් තරම් ඔබේ ඒ වෙළඳසැලට ඒ එන කෙනා හැමදාම එන්න සලසන්නේ. මොකද ඒගොල්ලන්ටත් ඒ වගේ පොයින්ට්ස් එකතු වෙනවා කියලා හිතාගත්තොත්, කිව්වොත් ගොඩක් අය ඒ ඒක නිසාවෙම පොඩි දේ ගන්නත් ඔබේ වෙළඳසැලට එනවා. මේ එක දෙයක් විතරයි කිව්වේ, මේ එක දෙයක් සිල්ලර වෙළඳසැල් කරන අයට විතරයි. ඔය වගේ ඔබේ ව්‍යාපාරයේ ස්වභාවය අනුව, ඔබගේ කියන්නේ කරන ව්‍යාපාරයේ ක්‍රමයේ හැටියට අන්න ඒ වගේ උපක්‍රම අනුගමනය කරන්න. ඒ උපක්‍රම අනුගමනය කිරීම තුළ ඔන්න ඔබට වැඩි ලාභත් කරගන්න, වගේම යම්කිසි වැඩි පාරිභෝගික ආකර්ෂණයක් දිනාගන්න හැකියාව පවතිනවා. ඉතින් පෞල් ජීවිත කුටුම්බ ජීවිතයක ගත්තොත් මේ කාල සීමා තුළ, පෞල් ජීවිත කුටුම්බ ජීවිතය ඇතුළත් යම්කිසි ආකාරයක සහනයක් සතුටක් ලැබෙන කාලයක් පහුගිය කාල සීමා තුළ ඔබ පෞලෙන් ටිකක් බැහැරව කඩතර පෞලත් එක්ක ගනුදෙනු කරත්, එතරම්ම අර ඔබ පෞල ගැන, ඔබේ පෞලේ අය ගැන යහපත් ප්‍රතිරූපයක් තිබ්බේ නැහැ. නමුත් ඔන්න දැන් ඔන්න පෞලේ ඇතුළත තියෙන සමගිය සම්බන්ධතාවය ගොඩ නැගීම හේතු කරගෙන අන්න පෞලේ ඇතුළත එක්ක වැඩ කරන්න පෙළඹෙනවා. ඒ වගේම ඔබ කරන කඩතුල පෞලේගේ සහාය උපරිමන්දයෙන් ලැබෙන කාලයක්. ඒක නිසා අපිට අර හිතේ තිබිච්ච යම්කිසි අර බරගතිය අඩු වෙන තවත් හේතුවක් තමයි ඒක. මොකද සමහර තැන්වලදී ඔබට ගැටලුවක් මතුණ ඒ දේ යම්කිසි ආකාරයක විසඳා දෙන්න ඔබේ පෞලයා ඉදිරිපත් වෙනවා, ඔබේ ළඟමයි හිතවතුන් ඉදිරිපත් වෙනවා. අන්න ඒකත් ඔබේ සැහැල්ලුව ඇති වෙන්න කොටසක් වෙනවා. ඒක නිසා ඔන්න මේ කාල සීමා තුළ විශේෂයෙන්ම පෞලයාත් සමග යහපත් ලෙස කටයුතු කරනවා. පෞලයාත් එක්ක ගතවලා පොඩ්ඩක් විනෝද වෙන්න, සතුටු ස්වාමිචේ දෙන ගමනක් බිමනක් යන්න, විනෝදකාමි කටයුතු වල සහභාගී වෙන්න අවස්ථාව යෙදෙන කාල පරිච්ඡේදයක් මේ කාල සීමා තුළ. පෞලක් විදියට ඔය විදේශගත වෙලා, මම කියන්නේ මේ විදේශගත වෙලා කියන එක අදහස් කරන්නේ මේ සම්පූර්ණ මේ පදිංචියරම නෙමෙයි, ඔය යම්කිසි ආකාර ටුවර් එකක් ගිහිල්ලා එන්න මෙන්න මේ කාල සීමා තුළ හැකියාවක් පවදන. ඒ වගේ ඒවා ඔබ සැලසුම් කරා නම් එන මේ සැලසුම් ක්‍රියාත්මක කරන හොඳම කාල පරිච්ඡේදයක් මේ කාල පරිච්ඡේදේ. ටිකට් වල ගන්න චුට්ටක් අඩු වෙලා තියෙන කාලයන්නේ. ඉතින් ඔය තත්ත්වයන් තුළ කොහොම ගියත් සතුට සැනසීම ළඟා වෙන කාලය. හැබැයි විටෙන් විට කුකුල් කේන්තිය නම් ඔබ තුළ තියෙනවා, ෂණික කෝප වීම තත්ත්වය තවමත් දුරට තියෙනවා. ඒක ඔබ පාලනය කරගත යුතුම වෙනවා. මොකද මේ කාල සීමා තුළ පෞල සම්බන්ධ කාරණා තුළ වෙනුණත් දැන් ව්‍යාපාර කරන්න ගියත්න මේ කාලේ යහපත් හවුල්කාරුව ලැබෙන කාලයක්. අනේක නිසා අර හැමෝත් එක්ක සාමූහික කටයුතු කරද්දී පොඩි දෙයකට කිපෙන ගතිය නැති කරගත යුතුමයි. නැත්තම් අර ඔවුන් අමනාප නොවුනත් අර හිත් රිදීම් කියන දේවල් ඇතිවිය හැකිනේ. ඒවා තුළ අර හිත් පෑරීම්, තුවාල වීම ටික සුව කරගන්න අපහසු. ඒක නිසා පුළුවන් තරම් ඔය ඉවසීමෙන් කටයුතු කරන්න, තරහා පාලනය කරගන්න උත්සාහ කරන්න මේ කාල සීමා තුළ. මොකද මේ කාලය ගැටලුවකුත් තියෙනවා. මේක මේ මකර ලග්නෙම විතරනේ, මේ සියලුම දෙනාට මේ කාල සීමා තුළ මේ දේශගුණික විපර්යාස, යම්කිසි ආකාරයේ සමාජ විපර්යාස, දේශපාලන තත්ත්වයන් හැම දේ තුළම නිතර පීඩාකාරී තත්ත්වයන් මනසට එනවා. අනේ ඒවා හේතු කොටගෙන ඔය නිතර කිපෙන ගතිය එනවා. එනවාට බුද්ධියක් තියෙනවනේ, අපි ඒ තුළ පාලනය වෙමු. මේ කාලය තුළ මේ කාලේ ඔය දරුවන් දරුපල අපේක්ෂාවෙන් මකර ලග්න හිමියෝ හිටියානම් ඔන්න ඔබේ දරුපල අපේක්ෂාව, ඒ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ කරගන්න හැකියාව ලැබෙනවා. යහපත් දරු පිළිස ගැනීම බලාපොරොත්තු වෙනවා. වගේම දරුවන් ඉන්න විවාහක මකර ලග්න හිමියන්ට තුන දරුවන්ගේ කටයුතු තුළ යහපත් තත්ත්වයක් පෙන්වන, දරුවෝ කීකරු වෙනවා, අර හිතුවක්කාරී ලෙස හැසෙන දරුවෝ අර ඔබට යම්කිසි ආකාර අවනත වෙන, අර පෞල් ජීවිත තුළ යම්කිසි ආකාර ඔබ බැඳීම තහවුරු වීමත් එක්ක ඔන්න දරුවන් තුළ යහපත් වෙනසක් බලාපොරොත්තු විය හැකියි. ඒ වගේම ඔවුන් අර ගුණගරුකව කටයුතු කරන්න, සමගියෙන් කටයුතු කරන්න, ටිකක් අධ්‍යාපනික කටයුතු සඳහා ටිකක් උත්සාහයෙන් කටයුතු කරන්න පෙළඹෙනවා ඔන්න මකර ලග්න හිමියන්ගේ දරුවෝ මේ කාල සීමා තුළ. ඒ වගේම මේ තත්ත්වයන් තුළ මේ ඔබගේ අධ්‍යාපන තත්ත්වයන් කතා කරොත්, අධ්‍යාපන කලින් මේ බැඳීම් කියන කතාව සමහරු කැමති මේ තරුණ තරුණ අවිවාහකයට ඔන්න යහපත් සම්බන්ධතා මේ කාල පරිච්ඡේද තුළ ඇති වෙන්න පටන් ගන්නවා. මේ මැයි මාසෙන් පස්සේ කාල සීමා තුළ ඔන්න වසර 7කට විතර පස්සේ යහපත් සම්බන්ධතා ගොඩනගෙන කාලය. මොකද වසර 7 තුළ ගැන හිතුවොත් ගොඩාක් සම්බන්ධතා තුළ ඔබට පීඩාවේ, චිත්ත පීඩාවේ, රැවටිලියෝඩ් ලක්වීම සිද්ධ වුණේ, දුක් විඳින්න සිද්ධ වුණේ, මේ ඇති වෙන බැඳීම් ෂණයෙන් කැඩීමේදී යනවා. ඉතින් නමුත් ඒ කැඩීමේදී යන ඔබේ පෙම්මතා පෙම්මතර හරි ලේසියෙන් ඔබ අතහැරියා. ඒ දේවල් තුළ කොතරම් ඔබ පීඩා විඳින කෙනෙක්, දීර්ඝ කාලීන පීඩා විඳින තත්ත්වයක්
තවමත් ඒ දේවල් මතකෙදි හිතට ටිකක් දුකක් දෙන තත්ත්වයක් තියෙන. ඔන්න මෙතනින් එහාට ඔන්න ඔබ රවට්ට නැති යහපත් ගුණගරුක යහපත් දහමට ලැබී නිවිච්ච සහකාරයෝ සහකාරියන් නිවැරදි සහකාරයෝ සහකාරියන් ඔබට ලැබෙන කාලයක් වගේම නොසිතූ ආකාරයේ විවාහයන්ට පෙළඹෙන්න ඉක්මන් විවාහයන්ට පෙළඹෙන්න වෙදෙන කාලයක්. ඒකින්ද ඔන්න විවාහ යෝග බලාපොරොත්තු හිටු මකර ලග්නීමයන්ට ඔන්න විවාහ ජීවිතය ඇතුල් වෙන්න විවාහයන් සිද්ධ කරගන්න ආගමික කාලය මෙන්න උදා වෙලා. විශේෂයෙන් මේ මේ මාසේ තුල ඒ තත්ත්වයන් ප්‍රබල අන්දමින් පෙන්නුම් කරනවා. ඒ වගේම මේ අධ්‍යාපනය ගැන කතා කරොත් මේ කාල සීමා තුළ ඔන්න බුද්ධිය වර්ධනය වෙන කාලයක්, ඔබේ ඥානය වර්ධනය වෙන කාලයක්, ඔබ තුළ යම්කිසි ආකාරයකින් මතක ශක්තිය උපරිමයෙන්ම තියෙනවා. අනේ ඒව හේතු කොටගෙන ඔබ අධ්‍යාපනික වශයෙන් සාර්ථකත්වයටපත් වෙන අධ්‍යාපන කටයුතු තුළ විභාග තුළ කටයුතු කරලා ඔන්න සාර්ථකත්වයක් කරන යහපත් ප්‍රතිඵල ළඟා කරගන්න කාල පරිච්ඡේදය ඔබට පොඩි කාල සීමාවක් තුළ ඔන්න ඔය විභාග වල ලෑස්ති වෙන්න, එහෙම නැත්නම් සම්මුඛ පරීක්ෂණ වල සූදානම් වෙන්න හැකියාව පවතිනවා. ඔබ මේ මෙච්චර කාලයක් අධ්‍යාපනයෙන් බැහැරලා හිටියන මේ දින කීපයක් සති කීපයක් තුළ ඒ සූදානම් වෙලා පාඩම් කළොත් ඔබට පුළුවන් මේ වෙලාවේ ඒ මතක ශක්තිය ගොඩක් යහපත්න. ඒක නිසා ඒ පාඩම් කරන ටික හොඳට මතක හිටිනවා. එතකොට ලේසි ගිහිල්ලා විභාගෙ ලියන්න. ඒක නිසා ඔන්න මේ කාල පරිච්ඡේදයේ ඔන්න උත්සාහ කරන පහුගිය කාලේ මත ඇරලා තිබ්බත් කමන්නේ නැහැ. විභාග වල මේ ටික දැන් ඔය ඔලෙවල් විභාගෙත් එනවනේ. ඔන්න මේ සතිය දෙක ඇති ඔබට මේ මුළු විභාගෙම ගොඩදා ගන්න. ඒ තරම් ඔබට හොඳ යහපත් ඥාන ශක්තිය මතක ශක්තිය ගොඩනගෙන කාල පරිච්ඡේදයක්. ඒ නිසා උත්සාහ කරන මේ කාල සීමා තුළ ඔබට බලාපොරොත්තු වනට ප්‍රතිඵලයක් අත් කරගන්න පුළුවන්. මේ උසස් අධ්‍යාපන හැදරන මකර ලග්න හිමියන්ටත් කියන දෙන්නේ මේ කාල සීමා තුළ ඔබට සාපේක්ෂව යහපත් කාල සීමාව විශේෂයෙන්ම උසස් අධ්‍යාපන බලාපොරොත්තු වෙන අයට උසස් අධ්‍යාපන හිණිය සැබෑ කරගන්න හැකියාව ලැබෙනා වගේම උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වෙන බලාපොරොත්තු වෙන ඔන්න ඒ හිණිය මල් පල ගැන් වෙන කාල පරිච්ඡේදය. ඒ කියන්නේ මම කියන්නේ මේ මාසෙදීම විදේශගත වෙන්න හැකියාව පවතිනවා කියලා නෑ. නමුත් මේ මාසය තුළ ඒ සඳහා නිවැරදි ශිෂ්‍යත් ස්පොන්සර්ෂිප් හෝ වේවා මොකක් හෝ ඒවට අවශ්‍ය කරන ඒ එක්සෑම් වලින් කියන්නේ විභාග වලින් සමත් වෙන සමුක පරීක්ෂණ සමත් වෙන්න නැත්නම් ඒවට අවශ්‍ය කරන මුදල් හොයාගන්න ඔන්න මේ කාල පරිච්ඡේදය තුළ ඔබගේ ඒ හීනය අධ්‍යාපන කටයුතු සඳහා උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වීමේ හීනය සැබෑ කරගන්න හැකියාව ලැබෙන වගේම මේ කාල සීමා තුළ ඒ විදේශගත වෙලා ඒ උසස් අධ්‍යාපනික කටයුතු තුළ නිරත වෙලා යහපත් ලෙස ඒ දේවල් ඉටු කරගෙන ඒ ඔබේ බලාපොරොත්තු ජයග්‍රහණය ජීවිතේ ළඟා කරගන්න ඔබේ ඉලක්කයට ළඟා වෙන්න හැකියාව නිර්මාණය වෙනවා මේ කාලේ. කියන්නේ මේ කියන අදහස් කරන මේ කාල සීමා තුළ ඒවට යොමු වෙන අයට ඒ ඔබට ඒ යොමු වීම තුළ ඒ විදේශගත වෙන්න හැකියාව ලැබෙනවා වගේම ඒ ගිහිල්ලා ඒ කරන කටයුතු සාර්ථක කරගෙන කැපී පෙනෙන ආකාරයෙන් ඔබේ හීනෙට ළඟා වෙන්නත් හැකියාවක් යෙදෙනවා. අන්න ඒකයි පැහැදිලි කරන්න උත්සාහ කළේ. ඒ වගේම මේ කාලේ ඔබගේ මේ සෞඛ්‍ය ගැන කතා කරොත් ඔන්න මකර ලග්න හිමියන්ගේ නම් සෞඛ්‍යමය ගැටලු ටිකක් අවම කාල පරිච්ඡේදයක්. මේ ගොඩාක් ලග්නවලට සෞඛ්‍යමය ගැටලු කිව්වට මකර ලග්න හිමියන්ට විශේෂයෙන් මේ මැයි මාසයේ ආරම්භයේ ඉඳලම සෞඛ්‍යමය ගැටලු ගොඩක් විසඳෙනවා. ඒ කියන්නේ මෙතෙක් කාලයක් ඔය දීර්ඝ කාලීන පැවති අසනීපකාරී තත්ත්වයන් වලට නිවැරදි ප්‍රතිකාර ක්‍රම තුල ඒ නිවැරදි වෛද්‍ය උපදෙස් තුල ඒවා විසඳාගන්න ඒවා සුව කරගැනීමට හැකියාව ලැබෙනා වගේම අර නැවත යම්කිසි නිරෝගී තත්ත්වය ඔබට තහවුරු කරගන්න හැකියාව පවතින මොකද මේ කාල සීමා තුළ ඔය පුංචි පුංචි අසනීපකාරී තත්ත්වයන් හිම්බිරිස්සාවක් වුණා කියන එක සාමාන්‍ය දැන් ඒ හැරුණකොට බරපතල තත්ත්වයේ අසනීපකාරී තත්ත්වයන් නම් ලොකුවට පෙන්නුම් කරන්නේ නැහැ මේ කාලේ මකර ලග්න හිමියන්ට. ඒක නිසා නිරෝගීව කටයුතු කරන්න හැකියාව පවතිනවා. ඒ වගේම ඔබ ශරීර සෞඛ්‍ය ගැන හිතලා මේ කාල සීමා තුළ වැඩ කරන පොඩක් ව්‍යායාම කරන්න, ආහාර රටාව කරන්න, ඩයට් ප්ලෑන් එක නිවැරදි ලෙස කරන්න, ඒ ඩයට් ප්ලෑන් කරනවා නම් වෛද්‍ය උපදෙස් මතම කරන්න උත්සාහ කරන්න. මොකද හේතුව ඔය ආවට ගියලා YouTube එකේ තියෙන ඩයට් ප්ලෑන් කරන්න කියලා අමාරු වෙටෙන්න එපා. ඒ නිවැරදි ඒ ඩයට් ප්ලෑන් එක කටයුතු කරන්න පෙළඹෙන කාල පරිච්ඡේදය වගේම හැබැයි පුංචි දෙයක් මතක තියාගන්න. විශේෂයෙන්ම පුංචි පුංචි අනතුරු වීමේ ඊට කඩක් පෙන්නු කරන පොදි තාමත් ඒ රාශක තත්ත්වය පොඩ්ඩක් ක්‍රියාත්මක වෙනවා නේ. තව මාස 10ක් වගේ කාලයක් තියෙන කියලා මමට කිව්වනේ. ඒක නිසාවෙම ඔය වාහන පද රියදාවන එකද විශේෂයෙන් මේ තරුණ තරුණිය හෝ වේවා ඔය පිරිමි පාර්ශ්වය දැන් කාන්තා පාර්ශ්වයත් බයික් පදිනවනේ. අනක ඔන්න ගොඩාක් දුරට මෝටර් සයිකල් පදිද්දි එහෙම පොඩක් ප්‍රවේශම් වෙන්න. ඒ වගේම පාරේ යද්දි පාර මාරු වෙද්දි පයින් ගියත් නිතරම ඔබේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න. අනිත් පැත්තෙන් ඔය තැන් තැන් වල නාන්න යන්න ඔය දැන් මේ කාලේ ට්‍රිප් යනවා කියලා කිව්වනේ ගිහිල්ලා නාන්න යන්න ඒ වගේ දේවල් වලට යන්න පෙළඹෙනවා. ඒක නිසා එකක් පරිස්සම් වෙන්නේ තත්වයන් තුළ. ඉතින් මේ මාසය තුළ ඒ වගේම මේ දීර්ඝ කාලිනු මේ මාස විතර පමණක් වළංගු වේව නෙමෙයි මේ ඉදිරි කාලය
සාර්ථක ජීවිතේ ජයග්‍රහණය කරගන්න ඔබගේ ජීවිතයට මේ තියෙන අසුභකාරී දේවල් සම්පූර්ණ ඉවත් කරන සුබ දේවල් පමණක් ළඟා කරගන්න ජීවිතේ හැම ප්‍රශ්න මුහුණ දෙන්න ජයග්‍රහණ ලබන්න පිළියම් පිළිවෙත් මොනවාද කියලා අපි දැන් කතා කරමු. ඉතින් විශේෂම බලාපොරොත්තු වෙච්ච දේ මේ අනිවාර්යෙන් තමන්ට හැකි පමණින් කරන්න මේ සඳහා ඉතා විශේෂිත පිළියමක් පිළිවෙතක් මම ඔබට කියනවා. මේක ඔබ බ්‍රහස්පතින්දා දිනයක තමා කරන්න ඕනේ. මේක මේ පුළුවන් අය අනිත් අය ඕනෑම වෙලාවක් යොදා ගන්න හැකිනම් ඔබ බ්‍රහස්පතින්දා උදෑසන 6:25 6:45 අතර හෝ බ්‍රහස්පතින්දා රාත්‍රියේ 8:25 8:45 අතර මේ කරන්න උත්සාහ කරන සෑම බ්‍රහස්පතින්දාම කරන්න පුළුවන් වඩා හොඳයි. මහා අමාරු දෙයක් නෙමෙයි. මේක මේ විශ්වයේ යම්කිසි ආකාර තැම්පත් වුණු යහපත් ශක්තිය ඔබ තුළට ආකර්ෂණය කරගන්න කරන පිළියමක් පිළිවෙතක්. ඉතින් මේක තුළ මුලින්ම අර කියපු වෙලාවල උදෑසන වෙලා නම් වඩා හොඳයි. නැත්තම් හවස රාත්‍රී වෙලාවත් ගැටලුවක් නැහැ. නැත්තම් ඔබට හැකි වෙලාවක ඔබ ඔබගේ ආගම දහමට දැන් ඔබ බෞද්ධෙක් නම් ඔබේ බුදු පහන දල්න තැන පහන දල්ලලා මුලින්ම බුදුන්ට ඒ පහන පූජා කරන්න. මේ පහන් පූජාව ලෝතුරා මාමණනි බුදුපියන් වහන්සේටම පූජා කරමි, පූජා වේවා කියලා පූජා කරලා ඊට පස්සේ තවත් පහනක් දල්වන්න. ඒ පහන ඔබ දෙවියන් අදහනවා නම්, ඔබ දෙවියන් විශ්වාස කරන ශිව දෙවියන් උදෙසා ඒ පහන දල්වන්න. ඔබ අන්‍යාගමිකයෙක් නම් ඒ ඔබගේ සම්සයාකර දෙවියන්ට පහන දල්වන ස්ථානයේදීම මේ දේ කරන්න කිසි ගැටලුවක් නැහැ. දල්වලා ඉවරලා මම මේ කියන මන්ත්‍රය ඔබ කීප වතාවක් ආම වශයෙන් 21 වතාවක්වත් උච්චාරණය කරන මේ කටපාඩමින් ඔබ දැනන් ඉන්න එක තරම් යහපත්. මොකද මේ පද 4යි තියෙන්නේ, අමාරු නෑ. ඒක ශබ්ද කරන ආකාරයම ඔබට කියන්නම්. ඒ වචන අකුරෙන් මේ තිරයේ දිස් වේවි දැන් බලන්න. ඉතින් ඒ මන්ත්‍රය කටපාඩමේ ඔන්න 21 වතාවක් උච්චාරණය කරන්න. මේ දේ තුල හැබැයි පුළුවන් නම් මේ බ්‍රහස්පති දවසේ මේ දේවල් කරද්දී ඔබ නිර්මාංශ වෙනවන අතිශයම යහපත් මේ தත්ත්වය තුල. මස් මාංශය වැලකෙසින්න උත්සාහ කරනවන. ඒ වගේම මේ බ්‍රහස්පති දවසේ දරන්නේ මේ ඔබට හැකිනම් දිනපතා වුණත් මේ ගැටලුවක් නෑ මේ කළාට. ඒ වගේම ඔබට මොකක් හෝ දුකක් කරදරයක් හදිසියේ කෝපයක් ගැටලුවක් මොකක් හෝ දෙයක් ඇති වෙන ඕනෑම වෙලාවක මේ මන්ත්‍රය ඔබ 7 වතාවක් S2 වහන උච්චාරණය කරන්න. ඒ හැම තැනකදීම ඔබේ ජීවිතයේ ඔබ නොසිතුවාකාර ශක්තියක් ඔබට ලැබෙවි. මේ ඉතාමත්ම ප්‍රබලයි. එහෙනම් මේ හනිවරදිව ශබ්ද කරන ආකාරය ඔබ අහගන්න. මේ තිරයේ දිස්සන වචනත් එක්කම ඔබ කටපාඩම් කරගන්න. ඕම් ත්‍රයම්බකම් යජාමහේ සුගන්ධිම් පෘෂ්ටි වර්ධනම් ඌර්වාර් රුකමිව බන්ධනාන් මෘත්‍යෝර් මුක්ෂීය මාන්ෘතා. ඔන්න ඔය ආකාරයට ඔබ ඒ කියන මන්ත්‍රය ඒ ආකාරයට උච්චාරණය කරන නිවැරදි කටපාඩම් කරලා නිවැරදි උච්චාරණය සහිතව ඔබ තුළ ඔබට හිතාගන්න බැරි විදිහේ මේ විශ්වය තුළ ගැඹුරු ශක්තියක් ඔබේ ජීවිතේට හැම ප්‍රශ්නයකටම විසඳුමක් එක්ක ඔබේ ජීවිතේ යම්කිසි ආකාරයක සැහැල්ලුවක් සතුටක් එක්ක ගොඩාක් දේවල් ලැබෙවි. එකපාර නෙමෙයි, කාලයක් යද්දී ඔබ පුළුවන් තරම් මේ දේ මේ පිළිවෙත කරන ගම දැහැමි වෙන්න බලන්න. දැහැමි වෙන්න වෙන්න මේ දේ තුළ දෙන ප්‍රතිඵල ඔබට ඉතාමත්ම ප්‍රබල වේවි. ඔබ පුදුමාකාර විදිහට ඒ ප්‍රතිඵල ලබාවේ. මේ ඉතාමත්ම බලගත් මන්ත්‍රයක්. මේ දේ තුළ ඔබ මම ජීවිතේ පුද්ගලිකව අත්හදාවල් ගොඩක් අයට කියලා ඒ දේවල් තුළ ඒ අයලගේ ජීවිතේ ප්‍රශ්න ගැටලු විසඳාගෙන ක්ෂණික උත්තර ලබමින් ඉදිරියට ගියා. ඒක නිසායි මම කිව්වේ ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් හිතට ආවත් මොන හරි හිතාගන්න බැරි විදිහේ දෙයක් ඔබ පැටලෙවිල්ලක පැටලුණත් මෙන්න මේ කියන දේ තුළ ඔබේ මනසට යම්කිසි ධනාත්මක භාවයක් අත් වේවි. ඒ නිසා එයයි වියේ යුත්තේ. ඒ දේ ඔබ අනිවාර්යයෙන්ම උපරිමම ආත්මෙදින උත්සාහ දරන්න. මේ දේ තුළ පුළුවන් තරම් අධ්‍යාත්මික වශයෙන් ආගම දහමට ලැබිව ධාර්මිකව කටයුතු කරන්න ජීවිතේ ඔබට දිනන්න පුළුවන්. ඉතින් ඔයත් එක්කම නිතර අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන සජ්ජායන කරන පුරුද්දක් කරගන්න. මොකද අභිසම්බිධාන පිරිත අතිශයම වැදගත් මේ කාල පරිච්ඡය තුළ ඔබට. මේ දේ තුළ තියෙන දේ ඔබ උද්‍යාසන අවදිච්ච ගාම්ම අර අපි හැමදාම කරන්නේ මෝර පිරිත, චන්ද පිරිත, කන්ද පිරිත, සූර පිරිත, සත්බුදු වන්දනාව ශ්‍රවණය කරනවා. ඒක දැන් හැමදාම මම ඔබට කියනවා. එහෙනම් ඒකටත් අභිසම්බිධාන පිරිතත් ඔබ එකතු කරගන්න. සූ ටීවී වල ගියාන මේ ඩිස්ක්‍රිප්ෂන් එකෙත් ඇති ඒ ලින්ක් එක, ප්ලේලිස්ට් එක, ඒ නිවැරදි උච්චාරණ සහිතව ඒ පිරිත් දේශනාවල ඔබට සවන් දෙන්න පුළුවන්. එනිසා ඒ උදෑසන අවදිච්ච ගාම මෝර පිරිත, චන්ද පිරිත, සූර්ය පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාවත් එක්කම අභිසංවිධාන පිරිතත් ශ්‍රවණය කරන්න, සජ්ජානය කරන්න, ඇඳේ ඉඳලම ඒ දේ කරන්න, නැගිටලා ගිහිල්ලා පහන් පූජා කළ කරන්න ගියොත් ඔක කාලයක් තිස්සේ කරන්න හම්බෙන්නේ සතියක් දෙයක් ඇදෝක මගේ හැරෙනවා. එනිසා උදාසන නැගිට ගාම ඇඳට වෙලා වේලසෙන් පුඩක් නැගිට්ටා, ඇඳට වෙලා හිටියා, ඉයර්ෆෝන් එක දාගත්තා, මෙන්න සූ ටීවී වල තියෙන ඒ පිරිත් දේශනා ශ්‍රවණය කරා. රාත්‍රී නිඳර පෙරත් ඒ විදිහටම කරලා නිදාගන්න. අන්න ඕක පුරුද්දක් කරගන්න ජීවිතේ ලොකු පෙරලියක් ප්‍රබලත්වයක් අත් කරගන්න පුළුවන්. මොකද ඕක මම ආවට කියලා කරන දේවල් නෙමෙයි, කියන දේවල් නෙමෙයි. වසර ගාණක්
කියලා කරපු අය ඔන්න ගිහින් බලන්න පහුගිය වීඩියෝස් වල කමෙන්ට්ස් වල ඔවුන් ජීවිත ජයගත්ත හැටි. කොච්චර අමාරුකම් ආවත් වෙලා බැලුවොත් නරක වෙලාවල් තිබ්බත් මේ තරම් යහපත ළඟා වෙලා නැහැලු ජීවිතේ මේ වගේ කාලයක් කියලා. ඒකට හේතුව ඔවුන් ජීවිතේට මේ කියන මේ ශබ්ද විද්‍යාත්මකව තියෙන වටිනාකම එකතු කරගෙන පුළුවන් තරම් ඔවුන්ගේ ඕරා එක ධනාත්මක කරගෙන තියෙන ඍණාත්මක දේවල් ඉබේම එතකොට නැති වෙලා යනවා. ඕක තමයි සරල සංසිද්ධිය විද්‍යා හරි අතිශයම විද්‍යාත්මක සංසිද්ධිය. ඒ නිසා ඒක ඔබ අත්හදා බලනවත් මාසයක් දෙයක් මේක කරලා බලන්න පියවරෙන් පියවර යද්දි දවසින් දවස ඔබේ ජීවිතයේ යහපත් පෙරළිය ඇති වෙන ආකාරය ඔබටම පුදුම වෙයි. ඒ අතරතුරදී පුංචි පුංචි කඩාවැටීම් මැතිවි ඒවට මුලින් ගණන් ගන්න එපා. ඒවට කොහෙත්ම බය වෙන්න එපා. ඔබ මේක නොකඩවා කරයි යන්න ඔබේ ජීවිතේ ඔබට ඕන වෙලාවට ඒ නිවැරදි නිවැරදි ආකාරන වෙයිස්. අමාර දේවල් අහිමි වේවි. ඒ අහිමි වෙන දේවල් ඔබ හිතුවට ඒක අයහපතක් කියලා ඔබට පස්සේ පැහැදිලි වේවි. ඒ දේවල් සියල්ල යහපත සිද්ධ. ඒ කියන්නේ ඒකේ අදහස මේ සියලු දේ ඔබේ යහපතට පමණක් සිද්ධ වෙන නිසා වෙයි. ඒ නිසා ඒ කියපු දේවල් අනිවාර්යයෙන්ම නිවැරදි දිනපතා කරන්න උත්සාහ කරන්න. අනිත් දේ අනිවාර්යයෙන් මේ මාසය ආරම්භ වෙන දවසේ මාසයේ ආරම්භක දවසේ පළවෙනිදාට ඔබ ඔබ ඉන්න රට නගරය අනුව සූර්ය උදා වෙන වෙලාව හොයාගන්න. අපි හැමදාම කෙනෙක් පිළිවෙත අද අහන අයටත් අද මුලින්ම මේ වැඩසටහන ආයට මම කෙටියෙන් කියන එක තේරුම් ගන්න. ඔබ එදා උදෑසන සූර්ය උදාව පළවෙනිදා උදෑසන සූර්ය උදා වෙන වෙලාව හොයාගන්න හරිම සරලයි. Google එකට ගිහිල්ලා දිනය පළවෙනි මැයි පළවෙනිදා 2024 කියලා ටයිප් කරලා ඔබ ඉන්න රට නගරය ගහලා සන්රයිස් කියලා ටයිප් කරන්න. ඉස්සලා සන්රයිස් කියලා ටයිප් කරත් කවන්නේ සන්රයිස් කියලා ගැහුවා ටයිප් කරා. ඔබ ඉන්න රට නගරය ඒ වගේම එදා දිනේ මේ පළවෙනිදා 2024 කියලා ටයිප් කරලා සර්ච් කරන්න. එතකොට ඔබට සූර්ය උදා වෙන වෙලාව අපිට හොයාගන්න පුළුවන්. ඒ වෙලාවට කලින් ඔබ ඇහැරිලා පෑකට එකමර කලින් ඇහැරිලා ඉස්සලාම් පිරිසුදු වෙලා නාන්න පුළුවන් අය නාන්න පීනස ලෙඩ්ඩු එහෙම නාන්න යන්න එපා. ඒගොල්ලෝ ටික පිරිසුදු වෙලා ඔන්න ඉස්සල්ලාම කළ යුත්තේ ඔබගේ ආගම දහමට අනුව ඒ කටයුතු කරන බුදු පහන දැල්ලන බුදු පහන අනිත් ආගම් වල ඒ ආකාරයට කටයුතු කරලා ඊට පස්සේ ඔබ ගිහිල්ලා ඔබ හරි ඔබේ ගෙදර කෙනෙක් ලවා හරි සුදු කිරිබතක් සකස් කරගන්න. සුදු කිරිබතක් සකස් කරගෙන එයින් පොඩ්ඩක් අනුභව කරලා ඔබ ඉක්මනින් ඉඳගෙන මේසයක් ගාව ඔබ ලියන්න මේ මාසේ ඔබේ වියහියදම් ඔබ බලාපොරොත්තු වෙන ඇස්තමේන්තුගත වියදම් මොනවාද ආහාර පාන සඳහා ගමනාගමනයට ඖෂධ සෞඛ්‍ය කටයුතු අධ්‍යාපනය හැම එකක්ම ලියන්න. ඔබ බැංකු ණයක් ගෙවන ණය ෆිනෑන්ස් වාරිකයේද නැත්නම් සීට්ටු සල්ලිද හැම එකක්ම ලියන්න. ලියලා ඕකට තව පුංචි දෙයක් එකතු කරන පොඩි මුදලක් හෝ ඉතිරි කිරීම සඳහා කියලා ලියන්න. ලියලා මේ ඔක්කොම එකතු කරන්න. මේ එකතු කරාම මේ මැයි මාසය පුරාට ඔබ ජීවත් වෙන්න අවශ්‍ය ඇස්තමේන්තුවක් වෙනවා. ඉතින් මේ දෙයට තව දෙයක් එකතු කරගන්න. දැන් ඔබ ලිව්වට පස්සේ ඔබ හැම මාසෙම උත්සාහ කරන්ද ඔබේ වියදමේ ලියපු ප්‍රමාණය අභිභවා නොයන්න වග බලන්න. පුළුවන් තරම් රුපියල් 500,000 කරේ ඉවලා ඉතුරු කරගන්න. ඒ ඉතුරු කරගෙන ඒ ඉතුරු වෙන ප්‍රමාණයත් අර ඉතිරි කිරීම සඳහා යොදවන්න. ඕක මේ සරල පිළිවෙත ක්‍රමයක්. නමුත් අපේ පිළිවෙත එක නෙමෙයි. දැන් ඔබට ඔන්න ඊට පස්සේ ඔබ දන්නවා මේ මාසය සඳහා ජීවත් වෙන්න අවශ්‍ය කරන දේ. ඒ වගේම තව පැත්තකින් ලියන්න මේ මාසයේ ඔබේ ඉලක්ක මේ අලුත් දෙයක්. මේ මාසය සඳහා ඔබේ ජීවිතයේ අත් කරගන්න ඔබේ බලාපොරොත්තු ඉලක්ක කියලා තව එකක් ලියන්න. ඒ කොලේ අරගෙන ඔබ නිතර ඔබට පේන තැනක අලවල තියන්න. ඒක එහෙම අලවල තියලා අර වියදහියෙන් කොලේ අරගෙන ඔබ එකතු අරගෙන ඊට පස්සේ මේ සූර්ය උදා වෙන වෙලාවට හරියටම දැන් සූර්ය උදා වෙන මොහොතට ගිහිල්ලා නැගෙනහිර දිශාව බලාගෙන ඉර උදා වෙනවා පේන අය ඉන්නවා නැත්තම් බිල්ඩින් වල ඉන්නට ඒවා පේන්නේ විටරටල ඉන්නට පේන්නේ ඒ කමන්නේ. නැගෙනහිර දිශාව බලාගෙන ඔබ සූර්ය දෙවියන් නමස්කාර කරන සූර්ය දෙවියන් නමස්කාර කරන්න. ඒත් එක්කම පුංචි ස්තෝත්‍රයක් තියෙනවා මන්ත්‍රයක් තියෙනවා ඒක කියන්න. ඕම් සූර්යාය නමහ. ඔන්න ස්ක්‍රීන් එකේ උඩ ඒක තියෙනවා. ඔන්න ඔය ස්තෝත්‍රය කීපවතාවක් හැකිවතාවක් කියලා සූර්ය දෙවියන් නමස්කාර කරන. මොකද මේ සූර්ය දෙවියෝ කියන්නේ අපේ ජීවිතේ හැමදේම දෙනෙන. අපි මොකද ගහක් ගලගත විද්‍යාත්මක පිළියරම් තියෙන මේ ශාකවල ඔය ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේ සූර්යාලෝකය නිසා කියලා. මේ ලෝකේ පැවැත්ම රඳාපවතින සූර්යා නිසා කියලා. ඉතින් ඒක නිසා ඒකට අපි කෘතඥ වීමක් තියෙන. අපට දක්වන දෙයට කෘතඥ වෙන එක තමයි මේ ඕම් සූර්යාය නමහ කියලා සූර්ය දෙවි වන්දනා කරලා ඊට පස්සේ ඔබ අදිෂ්ඨාන කරන්න මේ මාසයේ ජීවත් වෙන්න මට මේ වගේ මුදලක් අවශ්‍ය වෙලා දෙනවා. ඉතින් මේක සඳහා මට අසනීප හැදිලා රෝගාබාධ හැදිලා මේකට බාධා වෙන්න පුළුවන්. අනතුරු වෙලා බාධා වෙන්න පුළුවන්. නැත්නම් මේ රටේ ලෝකේ වෙන දේවල් අනුව මොනවා හෝ හේතුකට බාධා වෙන්න පුළුවන්. නැත්නම් මොනයම් හෝ කාරණාව මගේ ගෙදර කෙනෙකුට කරදරයක් වෙලා හෝ වෙන්න පුළුවන්. ඒ බාධක ඇති නොවේවා. සාධාරණ ක්‍රම තුලින් නිවැරදි ක්‍රම තුලින් මගේ රැකියාව තුළ මගේ ව්‍යාපාර තුළ මගේ ආදායම් මාර්ග තුළ මේ උපයා ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ප්‍රාර්ථනා කරලා ඒත් එක්කම මේ ලෝකේ ජීවත් වෙන සියලුම සත්වයන්ට
විස ගෝල ස සර්පය වෙන්ඩ පුළුවන් හමනැත නපුරු සත්තු වෙන්න පුළුවන් අහිංසක සත්ව වෙන පුළුවන් විශාල සත්තන් සත්ව වෙන පුළන් කුඩා ඇහැට නොපෙන ජීවින පුළන් ඔය හැම කෙනාටම මේ මාසෙ තුළ කුසගින නිමේවා ජීවිතයේ ජීවත්වීමට ඒ තත්ත්වය උදාවේවා කියලා ප්‍රාර්ථනා කරලා සියලු සත්වයන් දුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔන්න ඔබේ ඔබේ මාසයේ වැඩකටතු ආරම්භ කරන්න. මේක මහා බලවත් සමහරවිට මේක විහිළුවක් වගේ හැඟෙවේ මුලින් අහද්දි. හැබැයි කරපු අය දන්නවා මේ දේ තුළ තියෙන මහා ධනාත්මක භාවය ජීවිතේ එන සැලසුම මේ මාසය තුළ සාර්ථකත්වය ඔබට පැහැදිලි වේවි. කරලා බලන්න ජීවිතය දිනන්න මේ හැම දේ තුළම ඔබට ජයග්‍රහණයක් කරගන්න ප්‍රබල හැකියාවක් පවතිනවා. අනිත් පැත්තෙන් කතා කරාම අනිවාර්යෙන් අර හැමදාම කියන්නේ මාසෙ එක දවසක් සිකුරාදාවක් කරනවා වඩා හොඳයි. නැත්නම් ගැටලුවක් නැහැ. ඔබ කැමති දවසක දිවා ආහාර වෙල නිරාහාරව ඉන්න උත්සාහ කරන. නිරාහාරව ඉඳීම තුළ ටිකක් දුක ඔබට දැනෙනවා. වේදනාව දැනෙනවා. ওই වේදනාව තුළ යම් කිසි ආකාරයෙන් අපි කර අකුසල් කර්ම ඒ නියෝජනය වෙනවා. ඒ දේ නිසා ඔබ දවල් 10 ඉඳලා හවස 4 විතරනක වතුර විතරක් බීලා නොකා නොබී ඉන්න. හැබැයි එදා දිනේ ඔබ ආහාර වේල දිනවනේ. ඒ දවල් ආහාර වේල ඔබ කණ්ඩ නැති කෙනෙකුට අසරණ කෙනෙකුට දෙන්න ඕන. නැත්තම් සතෙකුට හරි කමන්නේ නැහැ. අහිංසක සතෙකුට ගෙදර ඉන්න සතර දීලා දෙන්නේ හැමදාම උඩ කණ්ඩ බොන ලැබෙනවනේ. ඔය පාර යන අහිංසක සතෙකුට හරි කමන්නේ නැහැ. කුරුල්ලෙකුට හරි කමන්නේ නැහැ දෙන්න. ඒ දේ තුළ ඔබ ගොඩාක් ආස කරන ආහාර පාන තියෙනවා නම් තව වඩා හොඳයි. ඒතකොට තමයි හිතට දැනෙන්නේ තවත්. ඉතින් ඒක නිසා තමන් වේදනාවක් අත් කරගනිමින් ඒම වේ වේදනාවම වෙන කෙනෙක්ගේ නිවන එක ඉතාමත්ම තත්ත්වය ඒක යහපත්ම තත්ත්වය ඒක අකුසල් යටපත් වෙනවා වගේම අකුසල් කර්ම යටපත් වෙනවා වගේම කුසල් වඩන දෙයක්. සාමාන්‍ය අපි දානයක් දුන්නත් අපි කාලක් දානයක් දුන්නත් ඒකේ මහා කුසලයක් තියෙනවා. මෙතන තියෙන වෙනස්කම අර අකුසල් යටපත් වෙන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ දේ අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න. මෙයත් අතිශයෙන් බලගත් දෙයක්. ඒක නිසා ඒ දේවල් තුළ ජීවිතේ එක් කරන ධනාත්මක භාවය අත්විඳලා ජීවිතේ දිනන්න මේ තුළ ඔබට අතිශයම සාරතක වෙන්න හැකියාව පවතිනවා. ඉතින් ඒ වගේම පුළුවන් අහිංසක අසරණ කෙනෙක් වෙනින් මේ මාසෙත් වැදගත් දෙයක් කරන්න. ඔවුන්ගේ බඩගින්න නිවන්න නැත්නම් අධ්‍යාපනික වශයෙන් අහිංසක දරුවට උදව් කරන්න නැත්නම් ඔවුන්ගේ අවස්ථාවක් ඉෂ්ට සිද්ධ කරන්න මොකක් හෝ දෙයක් ජීවිතේ යහපතක් වෙන දෙයක් කෙනෙකුට කිසිම දෙයක් බලාපොරොත්තු නොවි කරන්න පුළුවන් නම් ඒදී අනිවාර්යයෙන් හැම මාසෙම එක්කෙනෙකුට හරි එක දෙයක් හැකි පමණින් කරන්න උත්සාහ කරන්න. ඒ දේ තුලත් හැම වෙලෙම තමන් ගැන මනසට ධනාත්මක දෙයක් ආරෝපණය වෙනවා. අන්න ඒක තමයි ඔය අසුභකාරී ඍණාත්මක දේවල් මැඩපවත්වන තියෙන ප්‍රබලම தත්ත්වය. ඕක අනිවාර්යයෙන්ම කරන්න. අනිත් පැත්තෙන් කතා කරොත් කිතුණු කතෝලිකය විශේෂයෙන්ම අර බ්‍රහස්පතින් දවස්වල අර පහන දැල්ලලා අර මන්ත්‍රය කියන දේ කරන්න ඔබට ශිව දෙවියෝ ඔබ අදහන් නැතිද වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔබ දෙවියන් වහන්සේ සිහි කරලා මේ පහන දැල්ලලා ඒ කියපු මන්ත්‍රය ඒ ආකාරයෙන්ම කරන්න. මේක ඉතාමත්ම ධනාත්මක දෙයක්. විශ්ව ශක්තිය ආශිර්වාද විශ්ව ශක්තියේ බලය ඔබ තුළට ඔබේ මනසට ඔබේ ඕරකට ආරෝපණය කරගන්න හොඳම තත්වයක් තුළ හොඳම විසඳුමක්. ඒ නිසා අනිවාර්යෙන් ඒ දේ කරන්න. ඒ වගේම බ්‍රහස්පතින දවසවල රාත්‍රී 11-12 අතර අනිවාර්යයෙන්ම ශුද්ධෝපය ගත කරන්න. ඒක භාවනාත්මක ශුද්ධෝපයක් වෙනවා නම් වඩා හොඳයි. ඒ දේ කරන්න එදාට පුළුවන් නිර්මාංශ වෙන්න ඉතාමත් යහපත්. ඒ වගේම දිනපතා ශුද්ධෝ ජපමාලේ උච්චාරණය කරන්න පුරුද්දක් වශයෙන් කරන්න. එහෙම අපහසු නම් ජපමාල පන්තියක් හරියාම වශයෙන් පුළුවන් උච්චාරණය කරන්න. ඒ දේ තුළ ඔබේ ජීවිතයට යහපතත් වේවි. අනිත් පැත්තෙන් මහා සන්තියාග මුනිතුමාට බාරහාර වෙනවන මේ කාලේ අතිශයම යහපත්. තයි වගේම සබස්ති මුනිතුමාට බාරහාර වෙනවන මේ කාලේ අතිශයම යහපත්. ඒ දේ හැම දේ තුළම ජීවිතයේ ධනාත්මක භාවය අත්විඳලා ඔබ ජීවිතය දිනන්න. එතකොට ඔබට මොන ඔබගේ කේන්ද්‍ර සටහන් තුළ පුද්ගලික පිහිටීම් වල මොන අසුබ තිබ්බත් කොයි පැත්තෙන් අපල උපද්‍රව තිබ්බත් ඔය කිසි දෙයක් ඔබට වැදගත් වෙන්නේ නැහැ. ඒ දේවල් සියල්ල යටපත් කරගනිමින් සීජර් සියක් ජීවිතය යහපත් වෙනවා වෙනවමයි. හැම දෙයකම මානස ධනාත්මක භාවයයි අත්‍යවශ්‍යම. ඒ වගේම අර වර්ණ වගයක් ගැන මම ඔබට කිව්වා නිතර පේන්න තියන්න ඕන වර්ණ ටික. ඒක අනිවාර්යයෙන්ම කරන්න මම හැම මාසෙම කිව්වා ඒක. රෝස තැඹිලි කොළ තදදම් කහ කියන වර්ණ ඔබේ නිතර ඇස ගැටෙන ගිනිවසේ හෝ ඔබ නිදින තැන ඕනෑම තැනක පර්ස් එකේ වාහනේ නිතර ඔය කියපු වර්ණ අනිවාර්යයෙන්ම ඔබේ ඇස ගැටෙන තැනක තියාගන්න. මේ දේවල් තුළ ඔබගේ මනසෙන් නිකුත් කරන තරංග මානසික තතේ ඕරායක ධනාත්මක කරගන්න හැකියාව පවතිනවා. මොනවාද වර්ණ? රෝස තැඹිලි කොළ කහ තදදම් කියන වර්ණ තෝරාගෙන ඒවත් පුංචියට හරි පේන්න හැම වෙලෙම තියන්න. නිදියන තැන පේන්න තියන්න. වාහනේ ඉස්සරහා තියාගන්න. ඔය හැමතැනම මේ දේ තියාගන්න. ඒවත් තුලත් හැම වෙලෙම ඔබට නිරෝගීකම ආදරය තුළ රැකවරණය තුළ සාර්ථකත්වය ඔබේ කරන කටයුතු තුළ සාර්ථකත්වය දියුණුව
ඒ වගේම ස්වස්ෆීකත්වය නියෝජනය වෙමින් ඒ කියපු යහපත් හැමදේම ඔබේ ජීවිතය ළඟා කරගන්න ඔබගේ මනස තුළ යම් කිසි ආකාර ක්‍රියාත්මක වීමක් වගේම ධනාත්මක භාවයක් තියෙන පටිලි සාගතකම් ගැටලු නිරාකරණ වෙලා හැකියාවක් උදා වේවි. ඕක තමා ජීවිතේ දිනන්න තියෙන හොඳම තැන. එනිසා මේ කියපු කාරණා එක්ක ඔබ ජීවිතේ කොට දාගන්න. ඉතින් ගුරුමාරුව සම්බන්ධ වීඩියෝවක් අනිවාර්යයෙන්ම මේ මේ මාස දෙවෙනිදා තුන්වෙනිදා වෙද්දී ඔබට ගේන්න ඔබේ ලග්නෙන් ලග්නෙට ගේන්න මම බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන් මේ පොරොන්දු ඉෂ්ට සිද්ධ කරනවා. ඉදිරි වසර තුළ මේ ගුරුමාරුව බලපාන ආකාරය තුළ ඔබේ ජීවිතයට මොනතරම් යහපත් වුණත් අයහපත් වුණත් බය වෙන්න එපා. ඒ හැම දෙයක්ම 100%ක්ම යහපතට ළඟා කරගන්න විදිය මම ඔබට කියලා දෙනවා. බය නැතුව ජීවිතේට මුහුණ දෙන්න. ඔබ ඔබ කෙරෙහි විශ්වාසය තබාගෙන නිතර ධනාත්මක වෙන්න, හැම වෙලෙම මනස සුවපත් වෙන ආකාරයෙන් ජීවත් වෙන්න කාටවත් මොන අපලයටවත් මොන ග්‍රහයටවත් බෑ. ඔබට අපල සිද්ධ කරන්න, ගැටලුවක් සිද්ධ කරන්න ඒක හොඳම දේ. තියන තමන් කෙරේ පමණක් විශ්වාසය තියාගෙන තමන් ගැන විශ්වාසයෙන් කටයුතු කරන්න. එතකොට මේ හැමදේම යහපතක් වෙනවා වෙනවමයි. ඒ වගේම බොරුවට රැවටෙන්න එපා කිසිම කෙනෙකුට. මේ ජ්‍යොතිෂ්‍ය වුණත් ගත්තොත් මේ දේ තුළ ගත යුතු දේ පමණක් ගන්න උත්සාහ කරන. ඕනට වඩා ඒකට ඇලී ගැලී ඉඳලා ඒකටම ඉඳලා අර ඕනට වඩා ඕනම දෙයක් ඕන්නේ නැහැ. ඒක මේකටත් අදාළයි. ඒ නිසා ඔබ ඔය බොරුකාරයන්ට අහුවෙලා අතේ තියෙන පිච්චිය නැති කරන් දියුණු වෙන්න බොරු යන්ත්‍ර දාණ්ඩයි ඔය ලෝක නැති ශාන්ති කර්ම කරන්නේ ලක්ෂ ගණන් දාස් ගණන් ණය වෙලා වියදම් කරන් ඒවට අහුවෙන්න එපා. මේ කියන සරල ක්‍රමය තුළ ඔබ මාසයක් දෙකක් තුනක් ජීවත් වෙලා බලන්න ඔබ ජීවිතේ යහපත ළඟාන. ඔය වර තුනෙන් පිහිට දෙනවා, වර තුනෙන් ප්‍රතිඵල දෙනවා කියවට ඇත්තට මත්විචිතනක් තියෙනවද? නැහැ. හැබැයි මේ දේවල් තුළත් මේ කියන පිළියම් පිළිතවත් වර තුනෙන් නම් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. හැබැයි ස්ථීරවම කියනවා කාලයක් ගිහින් හෝ ස්ථිරත්වය ලැබෙන මාසයක් දෙකක් යද්දි ලොකු වෙනසක් ඇති වෙනවා. අන්න ඒක නිසා ඒ තත්ත්වය අත්දැකලා තමා තුලින් තමා දිනන්න ඔබ දිනනවා. බය වෙන්න එපා. ඉතින් එහෙනම් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. ඔබ සැමට තෙරුවන් සරණයි.